ජනාධපති මන්දිරේ සහ ජනාධිපති ලේකම් කාර්යාලේ මාධ්‍යංශය සදව තිබූ රුපියල් කෝටි තුනහ මාරකට ආසන්න වටිනාකමකින් යුදත් බා්ඩ රසක් අස්ථානගත වී ඇති බව විගනකාආධිපතිවරයා සිදුකර විගනයකින් හෙළිවී තිබෙනවා ජනාධපති ජේෂ්ට සහකාර ලේකම්වරයකුත් දෙදස් දහන මේ වර්ෂයෙන් නොුවම්බර් මස දහට වනදා කරනලද දැනුම්දීමකට අනුව ජනාධිපති මන්දිීරේ ගබඩ භාරකරු කර සොයා බැලීමකදී ඒ තිබූ ඉන්වෙන්ට්‍රිගත අයිතම තිස්පහකට අයත් බණ්ඩ හැට එකක් අස්ථානගතව ඇ බ හෙවී ඇ. ඒ පිළිබඳව දස් විසි දෙක මාර්ත මාසය දක්වාක් කිසිදු විමර්ෂණයක් සිදු කර නැති බව විගණනවාර්තාවේ සඳහන්. මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රී පාල සිරිසේන මේ පිළිබඳව මෙලෙස අදහස් පළ කලා. ජනාධිපති ඒකම් කාර්යාලේ මම ඉන්න කාලෙත් ඉ පසුවත් ඇතිවෙච්ච විගණනවාර්තා සම්බන්ධයෙන්. විගෙන කාාතිපති දෙපාර්මේන්තයේ වාර්තාවක් අනුව කෝටි තුනහමාරක බඩුබාන්ඩ, අස්ථාන ගතවෙලා තිබෙනවායි කියලා ප්‍රවෘතියක් මම දැක්කා. නමුත් මේ විගණන වාර්තාාව මම හර්යටම දැකෙන හැ ඒකත් දාළති වුණේ සාමාන්‍යෙන් මට චෝදනාවක්විදියට තමයි දාළ තිබුණේ කිසිසේම ජනාධපතිවරයාට ජනාධපති කාර්යාලය හෝ ඊට අනුබදධ කාර්යාලයක තිබෙන ගොඩනැගිලි සම්පත්වල කිසිම යිතියක් නැහැ පෑනක් පැන්සලක්වත් ජනාධිපතිවරයා භාරදීලන ඒෝ භාරව නිලධාරිමහත්තුරුවින්. ඒ ප්‍රවෘතියේ සඳහන් කල්ලා තිබෙනවා අන්ඩාධපුරයේ ජනාධපති මන්දිරෙත් කතරගම ජනාධපති වන්දිරෙත් රූපවාහිනි. තුරදහං වෙලා තිබෙනයි කියලා. මේ කාරණ සියල්ලම ගත්තිට මම පැහැදිලියොම කියන්නට ඕනෑ. මාධ්‍ය අන්සේ තමා විශාල වශයෙන් බඩු අතුරදහං වෙලායි කියලා. තිබන්නේ. එතවට මාධ්‍යන්සේ විතරක්නෙවෙයි අනික්ෂෑම අන්සේකම. ඒ අන්සභාර නිලධාරීන් ඉන්නවා. ම දන්න විදිහයටට මාධ්‍යන්සේහිටපු අධ්‍යක්ෂ ජෙනරාල්ුවරයා. ඉතාම පැහැදිලුවම මේ බාණ්ඩ ලේඛනය ඉන්වෙන්ට්‍රී ගත කරලා තිබෙන අලුතෙන් ආපු දෙදස් දහන මේ ගෝටාබේ රජ පක්ෂමයින්තුමාගේ කාර්මන් ලේට බාරදුන්න. දවට යම්කිසි බඩු බාන්්ඩ හිගයක් තිබෙන අනං ඒ පිළිබඳව පරීක්ෂණයක් පැවත්තය යුතුයි ජනාාජපතිවරියක් විදියට සවිෙට් බංගලෝ ඒක තියනෙනම කබල්ට රූපවාහින්යක්ගේන්න රැනං මාධ්‍යයකගේ තියෙන ඕනවා අට ඩුවරගෙනහට තරක් පහතට වැඩිත්ත කෙනෙක් නෙවීමම ඒක නිසා මම කවදාාවතු අංජාවක් දූෂණයක් කරපුන ඇතිගෙනෙක් රාජ්‍යදේපල වත්කම්සාහ වෙනත් ඕනෑම දෙයක් සම්බන්ධෙන්.